සාදරයෙන් පිළිගන්නවා Heart TV YouTube නාලිකාවට. අද අපි බලමු පොලොස් වලින් සොසේජස් හදාගන්නේ කොහොමද කියලා. තාමත් ඔයා අපේ Heart TV YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe button එක click කරන්න කියලාත් මතක් කරනවා. ඒ ළඟින්ම තියෙන bell icon එක click කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ කිව වෙනකම් බලන්න කියලාත් ඉල්ලනවා. දැන් අපි බලමු පොලොස් සොසේජස් හදාගන්නේ කොහොමද කියලා. මම මේ විදිහේ පොලොස් කෙඩියක් අරගෙන ඒක පොඩියට කෑලි වලට කපා ගන්නවා. කොත්තෑ මැද කොටසයි මම ඉවත් කරගන්නේ නැහැ මෙතෙන්දී. ඔයාලා පොලොස් තම්බද්දිත් මේ විදිහට පොත් ඉවත් කරන්නේ නැතුව තම්බ ගන්න. එතකොට ගානට තම්බ ගන්න නැහැකි. දැන් මෙන්න මේ විදිහට හීනියට කපාගත්ත පොලොස් කෑලි ටික මම හොඳට තැම්බෙනකම් විනාඩි 45ක් 50ක් විතර තම්බ ගන්නවා. මේ විදිහට ඇල්ලුවට පස්සේ හොඳට පොඩි වෙනකන් තම්බ ගන්න. දැන් මම වතුර ටික බේර ගන්නවා. දැන් මෙන්න මේ විදිහට පොලොස් වල පොත්ත ඉවත් කරගන්න. මේ විදිහට ඇඟිලි තුඩු වලින් උස්සලා ගන්නකොට ගානට ගැලවිලා එනවා. දැන් පොලොස් වල මැද නාර ටික කොට සිවත් කරගන්න මේ විදිහට. ඒක තිබුණත් ගැටලුවක් වෙන්නේ නැහැ. උනාට මම ඉවත් කරගන්නවා. ඒක වඩාත් හොඳයි. ඊළඟට මේ ටික මෙන්න මේ විදිහට බ්ලෙන්ඩර් එකකින් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. පිටික තියෙනකම් මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්න. gedara වංගෙඩියක් තියෙනම් වංගෙඩිය කොටලා ගන්න එක වැඩිය හොඳයි. මැද කොටස ඉවත් කරලා ගත්තට පස්සේ මේ කොටාගත්ත පේස්ට් එකේ ග්‍රෑම් 400ක් තියෙනවා. දැන් මම සුදුරුණු පේස්ට් එකෙන් තේ හැන්දක් එකතු කරගන්නවා. දැන් මම කරවිංච පේස්ට් එකෙන් තේ හැන්දක් එකතු කරගන්නවා. කඩල පිටි ග්‍රෑම් 150ක් එකතු කරගන්නවා. ලුණු තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. කැරිමිරිස් කුඩු තේ හැන්දකුත් එකතු කරගන්නවා. මෙතෙන්දී ඔයාට ලුණු මිරිස් රස යානු එකතු කරගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට මේ විදිහට කවලම් කරගන්න. බලන්න වතුර එකතු කරගන්න නැතුව තමයි මේ විදිහට කවලම් කරන්නේ. ගානට මේ විදිහට තෙතට එනවා. දැන් මම අපේ සොසේජස් මිශ්‍රණයට විතරයක් එකතු කරගන්නවා. විතරයක් එකතු කරගෙන හොඳට මේ විදිහට කවලම් කරන්න. දැන් මම දෙහි බිංදු 4-5ක් එකතු කරගන්නවා. දෙහි එකතු කරගෙන හොඳට මේ විදිහට කවලම් කරන්න. දැන් මිශ්‍රණය ගානට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් සොසේජස් එක හදාගමු. සාමාන්‍ය ඕනම ගෙදරක ලන්ච් ෂීට් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයා ලන්ච් ෂීට් එකක් භාවිත කරන්න මේකට ලේසියම වැඩි කරගන්න පුළුවන්. කැමති නම් ඔයා මේ වෙලාවේදී කොල්තෙල් ටිකක් ලන්ච් ෂීට් එකේ ගාගන්න. ඊළඟට මෙන්න මේ හදාගත්ත මිශ්‍රණය මේ විදිහට ලන්ච් ෂීට් එකට ටිකක් එකතු කරගන්න. එකතු කරගෙන මේ විදිහට රෝලක් හැලයට අතින් හදාගන්න. දැන් සොසේජස් එක ගානට රෝල් කරගන්න මේ විදිහට. ඊළඟට නැවතත් පොඩ්ඩක් මේ විදිහට ලන් ෂීට් එක ගලවලා දෙපැත්ත මේ විදිහට පෙරලලා ගන්න. එතකොට ගානට ලිස්සලා රවුම් ගතියට එනවා. දැන් ඊළඟට මේ විදිහට ගානට වාටිය හදලා තද කරන ගමන් අවසාන වටේ රෝල් කරගන්න. හරි, මෙන්න මේ විදිහට රෝල් වුණාට පස්සේ එක පැත්තකින්
මේ විදිහට අල්ලලා හොඳට අමරන්න. තදට අමර ගන්න. දැන් එක මේ විදිහට හොඳට කෙට ගහ ගන්න. දැන් මේ විදිහටම අනිත් පැත්තත් අමරලා කෙට ගහ ගන්න. මේ විදිහට දෙපැත්ත අමරලා ගන්න. එතකොට ගානට සොසීස් එක හැදිලා එනවා. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට හදා ගන්න. මම තව පාරක් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට රන් ෂීට් එකක් අරගත්තා. ඒකේ තෙල් ටිකක් ගාගත්තා. තෙල් අනිවාර්ය නැහැ. ඊළඟට සමාන ප්‍රමාණයක් සොසීජස් මිශ්‍රණය එකතු කරගත්තා. ඊළඟට අතින් මේ විදිහට ටිකක් හදාගත්තා. ඊළඟට ලන් ෂීට් එක තියලා මේ විදිහට හොඳට රෝල් කරගන්නවා. එක පැත්තක් මේ විදිහට රෝල් කරගත්තා. එක ගැට ගැහුවා. දැන් අනිත් පැත්ත මේ විදිහට රෝල් කරගත්තා. එකත් ගැට ගහගත්තා. මේ විදිහට සම්පූර්ණ මිශ්‍රණයෙම සොසේජස් ටික හදා ගන්න. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත සොසේජස් ටික. මම මේ මිශ්‍රණයෙන් අඟල් 5ක් විතර දිග තියෙන, අඟලක් විතර විශ්කම්බය තියෙන සොසේජස් කරල් 9ක් හදාගත්තා. දැන් මේක විනාඩි 20ක් හොඳට ස්ටීම් කරගන්න. මේ තියෙන්නේ ස්ටීම් කරගත්ත සොසේජස් කරල් ටික. දැන් මේක ටික වෙලාවක් මේ විදිහට නිවෙන්න දෙන්න. නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ උඩ කොටසේ, එහෙම නැත්නම් ෆ්‍රීසර් එකේ පැයක් තියාගන්න. මේ තියෙන්නේ පැයකට පස්සේ අපි හදාගත්ත සොසේජස්. දැන් අපි බලමු කොහොමද තත්ත්වය කියලා. බලන ගානට කඩේ සොසේජස් වගේම තියෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත සොසේජස් බැද්දට පස්සේ බලන ගානට බැදිලා තියෙනවා. කැඩෙන්නේ නැහැ. ඉතින් කාර්යබහුල අයට වෙලාව තියෙන වෙලාවට මේක හදාගෙන භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයත් හදලා බලන්න පොලොස් සොසේජස් එක. හදලා මොනවා හරි ගැටලුවක් තියෙනම් අපිට කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ඒත් කමෙන්ට් කරන්න. ඔයා සොසේජස් හැදුවට පස්සේ ඒකේ ෆොටෝ එකක් අපේ Facebook page එකේ post කරන්න. වීඩියෝ එක හොඳ නම් යාළුවන්ට බලන්න share කරන්න කියලාත් මතක් කරනවා. අපේ YouTube channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. මේ වගේ අලුත් රසවත් වෙනස් විදිහේ වීඩියෝ එකකින් නැවතත් හමුවෙමු. ස්තුතියි.